IBෝ1න් ඉස්මාර්ට් ප්‍රශල් ලංකා YouTube තැනැල් එක සඳහා ම ඉතාමත් ආදරීීම ඔබෝ පිළිගන් ලබනවා. ගොඩක්කායකි ඉල්ලීම පරිදි ඔන්න මම අද ඔයාලට, නැප්තෝල් ඩයික්‍රමයට බතික් නිර්මාණයක් නිවැරිදිව සරලව හදාගන්නේ කොහොමද කිය කියල දෙන්න හදන්නේ. මේ කාලයේ බතික් නිර්මාණතර ඉතාමත් ජනප්‍රයි බති ගෞම් මෝස්තර ඉතින් ඒක නිසාමම හිතුවා නැපතෝල් ඩයික්‍රමියයට පාටරිද්දකින්. බති ගෞමක් හෙමනැත්තන් සරමක් එෙමනැත්තන් සාරියක් වුණත් වාලට පුළුවන් මේ වීඩියක බැලු හාම නැපත ඩයික්‍රමයට නිෙවැරදිව බතික් නිර්මාණයක් හදාගන්න. පළමුුවතාවට ඔබ මගේ චනල් එකත් එක්ක සම්බන්ධන කෙනෙක් නම් මේ වීඩියක බලන්න කලින් මම යෝජනා කරනවා මීට කලින් බතික් නිර්මාණ සම්බන්ධ වීඩියෝ දෙකක් දාලා තියෙනවා ඒ වීඩියෝ දෙකම බලන්න ඉතකොට ඔයාට පුළුවන් බත්ති කලාව පිළිබඳව නිවැරිදි අවබෝධයක් නිවැරදි දැනුමක් මේ සම්බන්ධව ලබාගන්න. ගොඩක් අයට මේ බතික් නිර්මාණය යෙදී සිටිනකොට විවිධ ප්‍රශ්න ගොඩ්නැගෙනවා. ඉතිං ඒවා නිරාරණය කරන්න ට පුළුවන් ඉදිරම ඕගොලඩු දව කරන්නම් ඕගොල්ලංඟෙ තියෙන ප්‍රශ්න යෝජනාමේ සියල්ලක්ම මේ වීඩියකට පහලින් කමෙන්ට් කරන්න මම ඒවට පුළුවන් ආකාරයට පිළිතුරු ලබා දෙන්නම්. ඒවගේම මගේ චලල්ලක තවමත් ඔ සබස්කයිප් කළ නැත් නම්. වඩියට පහලින් ඇති රතුපාට කොටුව සබස්කරයිප් කරන්න ඒ වගේම එළඟම ඇති බෙල්ලයි කෙන් එක ලි කරන්න ඉතින් හොඳයි අපි බලමු නැප්තෝල් ඩයික්‍රමයට කොහොමද එහෙමනම් බති නිර්මාණයක් සාදාගන්න කියලා ඇඳුමක් බති කරන කම පහක් තියෙනවා ඒකෙෙන් පලවෙනි එක හැටියට මම වාලට කලින් වීඩියෝලදි කියලා දුන්නා වැඩ්ඩයි ක්‍රමයට බතික් නිර්මාණයක් හදන විදිිය. එතකට වැඩ්ඩයි ක්‍රමයට අමතරව නැප්තෝල් ඩයික්‍රමය පෝසන් ඩයික්‍රමේටයියන්ඩයි ඒවගේම ජාවබතික්‍රමේ මේ ප්‍රධාන ක්‍රම පහතමාතියෙන්නේ බතික් නිර්මාණයක් සාදාගන්න ඉතින් මේගේින් ප්‍රධාන තනක් ගන්නවා වැඩඩයිමය නැප්තෝල් ඩයික්‍රමය පෝසන් ඩයික්‍රමයේ. මේ ක්‍රමෝලිින් අදමමවාලට කියදෙන් හදන්නේ නැප්තෝල් ඩයික්‍රමය. කල්පැවත්මාතින් ඉතාමත් හොඳ ක්‍රමයත් තමයි වැඩඩයික්‍රමයහ නැප්තොල් ඩයික්‍රමය ති වැඩ්ඩයි්‍රමය ම කලින් කියලා දිී තිනවා නැපතොල් ඩයික්‍රමය තම අදවාලගෙන ගන්න යන්නේ. අපි එහෙමනම් බලමු මේක්‍රමයට බතෙක් නිර්මාණයක් සාදඩ මොනවද අපිට අවශ්‍යවෙන්න කියලා. මුලින්ම් අපේ නිර්මාණයට අවශ්‍ය රිදි අරගඩෝනේ. දැන් අපි කරන්ඩයන්නේ ගෞමක් නම් ගෞමකට සාමානෙන්. රිදියාර දෙකහම ආරක්විතර අවශ්‍ය වෙනවා. ඒලයින් ගෞමක් විදිට ගෞමත් අපි නිර්මාණය කරන වනන් යටින් සාමාන්‍යිපලයාාර්්ඩ එකක් තියලා ඒවගේ ගෞමකට අපි රිදිාර දෙක හම ආරක්විත අරගන්නවා. රිදි වර්ගගෙන අවබෝධයක් ලබාගණඩනම් මගේ පලවෙනි මීඩියක බලන්න. ඔයාටටකොට පැදිලි අවෝධයක් රිදිවර්ගෙන ලබාගන්න ොළුවන් මොකද රිදිර්ගෙන අවබෝධයක් නැතු ල ෙදි තොරගණන්ඩියන්න එපා. ගත්ත රිත්ත, අපි මුලින්ම කරණ්ඩෝනේ ගෞමට අවශ්‍ය මිමි ලකුණු කරගෙන ඒ ගෞම කපාගණ්ඩෝනි ඉදිරිපස පිටිපස අත මේ අවශ්‍යදේවල්ට කපා ගණ්ඩෝනි. ඉදිරිපසයි පිටිපසයි කපලා උරේ ස්මූට්ටු කරලා, ඉඩ පස්ස අපිට පුළුවන් අවශ්‍ය නිර්මාණය, ඉදිරිපසට පිටිපසර දෙකටම දානවනං අවශ්‍ය නිර්මාණය දෙපැත්තෙම ඇද ගණ්ඩ ඕනිේ. නමුත් මමා දෙකරනමින් මෝස්තරය, රිෙද්ධ කැපුුවේ නැහැ මොකද මම මට විශේෂෙන් වැදගත්තුනේ ඔයාලට මේ නැප්තොල් ක්‍රමය කොහොමද රෙද්දට යුදාගන්න කියනෙ කියදන්න. ඉස්ස මම ගෞම කැපේ නැත්තුව මේ රෙද්ධ මත ගෞමකට අවශ්‍ය මෝස්තරයක් නිර්මාණය කරලා. ඊට පස්සේ මේ රෙද්දට වැැක්ස් ඇප්ලයි කරලා තියෙන්නේ. එතකොට එකන් ඉටි අයෝදලා තියෙන්නේ. මේ සඳහා අපිට අවශ්‍යයනවා පැරෆන්වැක්ස් එකන පැරෆන් ඉට ඒවගේ බීවැක්ස් එක මීටි ඊළඟට රෝසින් එකන් රටදිම්මල මේ තුනම එකට එකුතු කර තමා වැැක් එක හදා ගණඩෝනේ කොයි ආකාරයට ද හදාගන්න කියන එක මගේ අර පලවෙනි වීඩියයකි දං පහැදිලිය කියලා දෙෙනවා සහ දෙවිනි වීඩියකිද මං ඒකට අවශ්‍ය ංීත දාලා තියෙනවා එකට සබ් පහැදිලිය මවාලාලයේ දෙකම බලන්න එකොට අලක් නිවැරදි අවබෝධයක් මේ සම්බන්ධව ලබාගන්න පුොළුවන්. රිෙද්ධ පාටිං ඉතුරුෙන්න්නඕෝනි ටික අපි වැැක්ස් කරලා තියෙනවා වක්ස් කරල නැති ටික තමා අපි දැන් ඩයි කරන්න හදන්නේ. එතකොට මෙතනැදි විශේෂෙන් මතකතියාගන්න ඉටිකරත් ං හැ දිලියිමු යාලට පුලුවන්න්නම් වඩාත්තුදයි එක්ක උඩ්ඩ දෙපාරක්වත් ඉටිගාන්්ඩ ඕනේ. එකන්නේ වඩාත්තුදයි යට පැත්තෙත් ඉටිගාන්ඩ පුලුවන්නං නැත්තං වෙන්නේ අ පාට දැම්මට පස්සේ නිකම් පැල්ලන් වගේ හිටිනවා හරියට ඉටිගෑාවේ නැත්තං. ඔයාල මේ දකින්නේ බතික් නිර්මාණයක් සඳහාපි හදාගනතියෙනවා සරමක් ඒ සරමත් අපි ඉටි යොදලතියෙන්නේ මේකට මුලින් අපි වෙස්මූුණක ආකාරයට නිර්මාණයක් ඇඳලා ඊට පස්සේ ඔන්න දැන් ඉටි යොදලතියෙනවා දැන් අපි මේකත් දයිකරන්න හදන්නේ ති අදමට ලොකු සහයෝගයක් ලබා දෙනවා. බතික්කර්මාන්තයේ සාර්ථක වනීලී සිටින දම්මි බතිහි දමයන්ති දිසානයක මහත්මිය තින් එතුමට ගොඩක් ස්තුයිතියියවන්තයෙනවා මට මේ කාරණය සම්පූර්ණයෙන්ම නිමකරගන්ඩ සහයක ලබා දුන්නට හොඳයි එහෙමන දැන් අපි බලමු අවශ්‍ය වෙන්න ඩයි හා කෙමිකල්ස් එකයන්නේ අපි දැන් ඩයිකරන්න හදන්නේ නිර්මාණ කරත්තු බතික් මෝස්තර දෙගක් තියන දැන් අපි ඟ ගෞමකට අවශ්‍ය ෝතර ඇති නවා ඒවගේම සරකට අවශ්‍ය මෝතර ඇත්ති දැන් ඉිගාලක්ම ලයිඉවරයි දැන් අපි මේක ඩයිකරන්න හදන්නේ. එතකට මෙතනද අපිට අවශ්‍ය වෙනවා. ඩයි සහක් කමිකල්ස් දැන් අපිට විශේෂයම් උමනාවෙනවා කෝස්ටික් සෝඩ නැපතෝල් ඊළඟට සෝල්ට් එක එකන නැපතෝල් එකට ගැලපෙන ඩයි එක ඊළඟට වයින් ඉස්පිට් සහ කැටලුණු සෝල්ට දැන් මේවා කොහොමද අපි හදාගන්න කියන එක ම පැහදිලිම ඔයාලට කියලදට හදන්නේ. අද මම මේ සඳහා තෝරා ගත්තේ නැපතෝල් ඩයි පවලේන බ්ලෙක්් කලර එක උහොමද හදාගන්න කියන එක කියල දෙන්න. සාමාන්‍යින් තදපාටවල් තෝරාගැනීමේදී නැපතෝල් ඩයි පවලේන වර්ණතමයි තෝරගන්න අපි. විශේෂයෙන්ම කළුපාට, තදනීල්පාට, රතුපාට, කහපාට, ඩීප් ඔරේච් එකන්න තද තැබිලිපාට මෙ අදී වශයෙන් පාටවල් කීපයක්ම තියෙනවා නැප්තෝල් ඩයි පවුලේන, මෙතනද යාලා දැනගත්ත යුතුකාරණයක් තියෙනවා. ඒතමායි නැප්තෝල් ඩයි පවුලේ වර්ණ සෑදීමේදී. වැඩ්ඩයි ක්‍රමේදි වගේ නෙමෙයි ඩයිවිතරක් අරගෙන හරින්නේනෑ. මේ ක්‍රමේදී ඩයි එක හොඳට රෙද්දට ඇප්ලයිවෙන්න නම්. අවශ්‍ය පාටට උචිත නැප්තොල් දියරයකින් රෙද්ද හොඳට පොගවාගත් පසුතමායි. ඊට අදාල ඩයි එක දාන්නේ. ඔයාලට මේක මම තවත් පැහැදිලි කරන්නම්කු මේ බලන්නක මේ තියෙන චාර්්ට එක මෙන්න මේ චාර්්ටකින් තමායි අපිට අවශ්‍ය කල එකට ගැලපෙන නැත්තොල් එක සහ ඊට අදාළ සෝල්ට එක තෝරගන්නේ. ඒ කියන්නේ ඊට අදාළ ඩයි එක තෝරගන්නේ. අද මම තෝරගත්තේ තද කලුපාඩ ඒන ඩර්ක් බ්ලක් මේකට ගැලපෙන නැප්තෝලක සහ සෝල්ට එක තෝරගඩ ඕනේ ඒ කියන්නේ ඩයි එක මෙතනද නැප්තෝල්ලක හැටියට මම අරන්තයන්නේ ඒ කියන නැප්තෝල් ඒකට ගැලපෙන්නේ බ්ලක්ේ කියේන සෝල් එක මෙහිදී අපිට සිද්ධ වෙනවා බාත් දෙකක් හදාගන්න වාලට ඉතින් බාත් වෙනුවට මෙන්න මේ වගේ බේසම් දෙකක් භාවිතා කරන්න පුොළුවන් බේසම් දෙකක් එම නැත්තම් බාත් දෙකක් භාවිතා කරන්න හේතුව නැප්තෝල් එක වෙනම හදාගණ්ඩ ඕනේ ඩයි එක වෙන හදාගණ්ඩ ඕනේ. අපි නැප්තෝල් එක හදාගන්න බාත්කට කිය නැප්තෝල් බාත් කියලා කරදාගන්න බාත් එක අපි ඩයි බාත් කියලාම් එතකොට දැන් අපි කරන්න යන්නේ මේ බේසම් දෙකටම වෙනවෙන වතුරපුරවාගන්නවා වතුර පුරුවගන ඒ දෙකින් එකකට ලුණු ස්වල්පයක් දාන්න ඕන කැටලුණු ඒ කැටලුණු දාන බේසමට තමා ඩයිකුඩු දාන්නේ. අනිත් එකට තමා නැප්තෝල් එක දාන්නේ. කැටලුණු දාලා හොඳට දිය කරගන්නමිනමේ වගේ දේකරගත්ත පස්සය තමායි ඩයි එක දාන්නේ. දැන් අපි බලමු කොහොමද ඩයික හදාගන්නේ කොහොමද නැප්තොල්ෙ හදාගන්න කියලා. නමුත් මේව හදාගන්න කලින් අපි අර ඉටියතු රෙදි ඒවා පැගෙන්නට දාඩ ඕනේ. පෑභාගයක් විතර වගේ වතුර බේසමකට දාලා පැගෙන්ඩ තියලා ඉඩවස්සේ වතුරු වේරෙන් එට වැලකට දාලා මෙන්න මේ විදිර ති යන්න. ඊට පස්සෙ තමා අප කල බාත්තකටයි නැප්තෝල් බාත්කටයි දාන්නේ. අපි මුලින්ම බලමු නැප්තෝල් එක කොහොමතා අදාගන්න කියලා. නැප්තෝල් එක හදන් අපිට අවශ්‍ය වෙනවා.ගෝස්ික් සෝඩ නැපතෝල් වයි ස්ප්‍රරිත්. කෝස්ටික් සෝඩ මම ග්‍රම් පණහක් විතර අරගන්නවා නැපතෝල්AS කියන එකින් ග්‍රම් විසි පහත් පනහත් අතර ප්‍රමාණයක් අරගන්නවා සාමානින් ග්‍රෑම් පනහක් විතර වගේ ගන්න පුළුවන් වඩත් හොඳයි. ඒත් එකම් වයින් නිස්ප්‍රට් බොහොම සුළු ප්‍රමාණයක් කෝස්ටික් සෝඩ එක සහ නැප්තෝල් එක දිය කරගන්න තමා වන් නිස්ප්‍රරිට් අපි පාවිච්චි කරන්නේ මෙතනැද මට කියන්න විශේෂ දෙයක්තියෙනවා කෝස්ික් සෝඩ ග්‍රෑම් පණහක් ගත්තේ ඩයිග්‍රෑම් සයක් නිසයි. මේ සඳහා ඩයිග්‍රෑම් සීක් භාවිතා කරනවා එකන්න සෝල්ට සෝ් ඩින් ග්‍රෑම් සීයක් පාවිච්චි කරනවා එතකොට ඒ ප්‍රමාණය බාගයක්තමා කෝස්ටික් සෝඩ ගන්නේ. ඒකයන්නේ මම ඩයිග්‍රම් පණහක් ගත්ත නම් කෝස්ටික් සෝඩ අවගොල්ල ගන්්ඩෝන ග්‍රෑම් විසි පහයි. මේකරන සරමටයි ගෞමටයි නම් ග්‍රෑම් පණහක් විතරත් ඇති. ඩයිගම් පණහකට එහමනං කෝස්ටික් සෝඩ ග්‍රෑම් විසිපක් ගත්තම හරි. දැන් අපි බලමු නැප්තෝල් එක කොහොම දී කරගන්න කියලා. මුලින්ම් කෝස්ටික් සෝඩ සහ නැප්තෝල් එක අරගෙන මේ දෙක බාස්කහට්ටයකට දාලා මෙනි මේ වගේ කලවං කරගන්නවා. කලවං කරගෙන වයින් නිස්ප්‍රට් පොඩ්ඩක්විතර දාන්න දාලා අපෝූ කලවං කරන්න මෙනි මේගේ කටගැට හිටිනවිදයට කලවං කරගන්න. ොඩක්දන්න පා වල් නිස් පිරි පොඩ්ක්ද මනං ඇති මෙන්න මේ ප්‍රමාණය බලන්නකු මෙන්න මේ වගේ ප්‍රමාණිකට කලාවගුණනං ඇති. ඊට පස්සේ හොඳට රත්කරගත් උනුවතුර ටිකක් අරගෙන මේ භාජනට දාලා කලවන් කරග්ඩ ඕනේ. හැබැයි ඉතින් මේක පරිස්සමෙන් කරග්ඩ වෙනවා මොකද මේකට උනවතුර දාපු ගමන් එක පාරටම උඩට එනවා පෙන නගෙනවා ඉතින් ඒක නිසා මේ පරිස්සමෙන් කරග්ඩ ඕනේ ඔයාලා මෙන්න මේ විදියට ඉස්සලා උනුවතුර ටිකක් දාන්න. දාලා හොඳර කලවන් කරන්න. කලවන් කරන්න ගොට අලට පේනව පෙන නගිෙන අදැන් මෙන්න මේ පෙන උඩටමනවා එකෙන්ද වාලා මේ හොඳර කලවන් කරගන්න පෙනහපෝ බහින කල්ලා. මෙන්න මේ විදියට පෙනහපොව් බැස්සර පස්සේ නැවතයි උනුවතුර ටිකක් දාලා නැවත කලවන් කරන්න. ආයි පෙනනගී. පෙනාඩුවුනට පස්ස ආයිත් නවත නුවතුර ටිකක්දදාලා තමන්ඩ අවශ්‍යපමාණයට වුණුවතුර දදා මේ විදිර හලවන් කරලා හදාගත්තට පස්සේතමායි වෝට භාත්්‍යකට දාන්නේ. මෙදී අපි භාත්තක වෙනුවට බේසමක්තමා භාවිතා කරලා තියන්නේ මේ බේසමට අපිට අවශ්‍යපමාණයට වතුර දාගන්න පුළුවන් සාමාන්‍ය වතුරලීට දාහයක්කතර වගේ දාගන්න. ඊට පස්සේ, මේ වගේ පෙරණයක් භාවිතා කරලා නැප්තොල් දියරය වතුර බේෂමට දා ගණ්ඩ ඕනේ මේ බලන්න යාලට පේනො ඇති මේ පෙරණේ ඉතුරු වෙනවා අර දියවෙච්චි නැතිේවා ඊට පස්ස අපි ගලෞවස් එකක් භාවිතා කරලා මෙන්න මේ හොඳට දිය කරගන්න දියකල්ලාව නැප්තොල් වතුර භාජනයට බදාගන්න ඊට පස්ස අපි බලමු ඩයිග කොහොමද අදාගන්න කියලා ඩයික හදාගන්න අපි භාවිතා කරනවා ඩයිග්‍රම් C ඒත් එක්කම වතුරුස්වල්පයක්. මේ ඩයිගම් සයට වෙන මුකුත්කපු දාන් අවශනෑ. මෙන්න මේ විදියට බාජනයට ඩයිටිකදාගෙන ඉඩව අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා කලවන් කරගන්න හොදර. හොඳර කලවන් කරගන්න. ඊට පස්සේ තමායි වෝට බාත්තකට මේක දාණ් ඩෝනේ හැබැයි, මෙතන දේමං කලින් කිව්වාෝට බාත්්‍යකට ලුණු ස්වල්පයක් දාලා දිය කරගන්න කියලා. අන්න ඒ ලුණු සහිත වෝට බාත්තකට තමයි මේ ඩයික දාණන්න ෝනේ. කලින් වගේම පෙරණයක් භාවිතා කල්ලා මේ විදිර ඩයිටික දාලා ඉතුරණේවා හපව නැවත අතින්. කරලා දාගන්න ඊට පස්සේ හොඳට කලවන් කරගන්න මේක මෙන්න මේ වගේ හොඳට කලවන් කරගන්න කලවන් කරගත්තට පස්සේ දැන් අපි බලමු කොහොමද ඩයි කරන්නේ කියලා මුලින් අපි කරණ්ඩෝනේ අ වැලේ දාලතයන ඉටියදු රෙද්ධරගෙන නැප්තෝල් සහිත භාජනයට දාණ්ඩෝනි. ඊට පස්සේ මෙන්න මේ විදියට හොඳට අතින් පිරිමදින්න හොඳට අතින් පිරිමදින්න විනාඩි පහක් දාහයක්කතුරුනත්කමක් නෑ මේ විදියට හොඳ නැප්තොරු භාජනයට දාලා විනාඩිකීපයක් තිබ්බට පස්සේ රෙද්ද මෙන්න මෙහෙම ඉහලට අරගෙන වතර බේරෙන්යට අරින්න ටිකවෙලාවක් ඊට පස්සේ ඩයි බාත්කට දාන්නඩ ඕනේ. ඩයිබාත්්‍යකට දාලා හොඳ රාතින් පිරිමඳන්න. මෙන්න මේ විදියට හොඳ අතින් පිරිිමඳින්ට ඕනේ ට දැන් තේරෙනව ඇති ඩයිබාත්තකට දැම්මට පස්සේ මෙ වර්ණගැන් වෙලා තියනෝ මේ පේන්න තේන අප ඔන්න මේ විදිර තමා වර්ණගන්න වන්නේ ඊට පස්සේ මේ විදියට ඩයිකරට පස්සේ මද පවනී වේලනට ාරින්න ඊට පස්සේ අපිට පුළුවන් අනිත්්‍යකත් මෙන්න මේ විදියට නැප්තෝල් භාජනයට දාලා ට පස්සෙ දයිවාාත්තකට දාලා ඒකත් අර විදිටම මද පවනේ වේලගන්න ඊට පස්ස අපි බලමු කොහොමද මේකේ ඉටි අයිං කරන්න කියලා මීට කලින් මගේ වීඩියෝල දිමංවාලට කියලා දිරතියෙනවා කොහොමද ඉටි අයිං කරන්නඩෝනිි කියලා ඒක නිසා ඒ වීඩියක අනිවාර්යම බලන්න එකමං පැහැදිලියෝම නිවැරදිව කියලා දෙනවා ඉටි අයින් කරන විදිිය අනිවාර්යම මතක තියාගන්න දයිකරලා වේලාගත් ඉටි සහිතරේද නැවත පොගවන්ඩ ඕනේ නැවත පෑභාගෙක් විතර වතුර දාලා පෙන්න්න ටැඩලතමයි උනුවතුර මුට්ටියට දා්ඩ ඕනේ. ඉතිං ඒ නිසා මේ නිවැරදිව සිද්ධවෙඩ ඕනේ කලින් විඩියකිදී බලන්න ඒකමං හරියට නිවැරදිව කරගන්න විදි කිය දිල තියෙනවා එනිසා ඒක බලන්න නිවාර්යම්ම යි මෙන්න බලන්න ඉටි අයිංකර ගත්තර පස්සේ අපේ බතික් නිර්මාණය ඉතිං ඕයාල්රත් පුලුවන් මෙන්න මේ විදියට ලස්සනට තමන් කැමිති බති නිර්මාණයක් නැත්තෝල් ක්‍රමයට හදාගන්න ඉතින් ඉදිරියේදී මම ඕයාලට කියල දෙන්න හිතල තියෙනවා නැත්තෝල් ක්‍රමයට පාට දෙකක් හොතුනක් යොදාගෙන සාරියක් බති කරන්නේ කොහොමද කියන එක කියලා දෙන්න ඉති අදරම මයාලගෙන් සමගවා අ1න්,